මේ පුලින්දයන් හොයාගෙන යනවා. ওই ලෝකෙ කියලා හන්නේ පුලින්දය. පුලින්දෝ එහෙම නැත්තම් නිරිවැද්දෝ. මම දැන් මේ ඉන්නේ දැන් ඔය මම හිටියේ රයිස් බෝල් එක පැත්තේ. ඒ කියන්නේ සහල් බඳුනේ. අපි කියන සිරසවත්තුපුරේ. එතෙන් සිට තල්ලාඩියට ඇවිල්ලා තල්ලාඩියෙන් අරිප්පුව, සිලා වතුර, මුල්ලිකුලම්, පූකුලම් පහු කරගෙන පොම් පරිප්පුවට ඇවිල්ලා පොම් පරිප්පුවෙන් එළුවන් කුලම හරහා පුත්තලමට ආවා. පුත්තලමේ ඉඳලා කුරුණෑගල පාරේ කිලෝමීටර් 24යි. යනකොට මේ තියෙනවා තෝණිගල ග්‍රාම සේවක වසන. තෝණිගලට මම ඇවිල්ලා තියෙනවා. තෝණිගලට ආවේ ඇයි කියන්න තෝණිගලට ඉස්සරහට ලයන්වත් දාපම හරි. තෝණිගලට ඉස්සරහට ලයන්වත් දාපම ලතෝණිගල. මේ ඉන්නේ ලතෝණිගල ඉසව්වේ. ලතෝණිගලට එන්නේ හුරේණියගේ ලතෝණිය අහන්න. නමුත් මම ඔය සිරසවත්තුපුරෙන් එළියට බැස්සේ හුරේණිය විසින් තමන්ගේ දරු දෙදෙනාව පුලින්දයන්ට බාර දුන්නා කියන විස්තරය හොයාගෙන එවනම් මේ පුලින්දයෝ කියන්නේ කවුද? පුලින්දයෝ කියලා කිව්වේ නිරිවැද්දෝ. එවනම් මේ වැද්දන්ගේ ආදිතමයි. එහෙම තමයි සිලිග්මාන් කියන්නේ. ඒ නිසා වැද්දන්ගේ ආදිතමය පුලින්දෝ නං වැද්දන් හොයාගෙන ගියොත් ඉතින් වැඩි ජනතාවගෙන් මට පුලින්දයෝ කියන කිසියම් කාරණාවක් අහගන්න පුළුවන්. ඒ නිසා වැඩි ජනතාව හොයන්න බෑනේ පුත්තලෙම ඉඳලා. මෙතනින් පොඩ්ඩක් එහාට ගියාම වැද්දාගල තියෙනවා. ඒ වැද්දාගල හරිය දැන් වැද්දු නෑ. ඒ නිසා දබානට යන්න ඕන. දබානට යන්න නම් ඉතින් බොහොම දුරයි. නමුත් ඉතින් වංශ කතා පාර දිගේ නරඹමු ශ්‍රී ලංකානේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පුත්තලෙම ඉඳලා අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරෙන් A9 මාවතේ දඹුල්ල හරහා මාතලේ හරහා නුවරට ගිහිල්ලා නුවරින් හුන්නස්ගිරි හරහා 18 වංගු බැහැගෙන මයිංගනේට ගිහිල්ලා මයිංගනේ දබානේ. මං දබානේ ගියා. ගෝවි රජෙක් අනේ දකින්නත් වාසනාවයි. ලංකාව කෘෂි ආර්ථිකයකින් යුතු රටක්. ඒ නිසා ලංකාවේ අතීතයේ රජකම් කළෙත් වර්තමානයේ රජකම් කරන්නේ ගෝවි රජවරු. ඒ නිසා කෘෂිකර්මය තමන්ගේ අතැඹුලක්සේගත් රජවරු මෙබිම රජකම් කරන තාක්කල් මෙරටේ අනාගතයේ සරුසාරයි. ඒකයි අපේ අනාගතය ගැන වර්තමානයේ සිට අප සන්තෝෂයටපත් වෙන්නේ. වන්නේ ලැත්තොත් එහෙම තමයි. තමන්ගේ රැහේ නායකයා තමන්ගේ රැහේ මිනිස්සු උයාපිහා දෙන බතෙන් විතරක් තෘප්තියටපත් වෙන්නේ නැතුව තමනුත් තමන්ගේ ගෙවත්තේ වගා කරගන්නවා. මම දැකලා තියෙන රජවරු අතරින් වන්නියලැත්තොත් බොහොම ශ්‍රේෂ්ඨ සම්පන්න රජවරේ. මම වන්නියලැත්තුන් හම්බ වෙන්න මීට පසර 4කට විතර කලින් ගියා. ඒත් එතුමන් එසේම මීට පසර 4කට විතර කලින් ඒ කියන්නේ 2005 විතර මම ගඟදිගේ යන ගමන් වන්නියලැත්තන්ව හම්බෙන්න ගියා. එහෙදිත් මට වන්නියලැත්තු හමු වුණා. එතුමන්ට තියෙන දාර්ශනික චින්තනයක්. වැඩි හත්පත්ුවේ වන්නියලැත්තෝ නඹානේ ඉන්න වන්නියලැත්තෝ වැඩි භාෂාවෙන් කතා කරන්නේ. බොහොම ප්‍රාථමික භාෂාවක්. වචන 40යි තියෙන්නේ. නමුත් අර ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ සම්පන්න සියටල් කියූ කාරණාවට සමාන කාරණා තමයි අපේ වන්නියලැත්තෝ නඹානේ ඉඳන් කියන්නේ. ඒ නිසා මේ වෙලාවේ මහා සංචාරකයාට ගංගදිගේ සංචාරයක් මතක් වෙනවා. ගංගදිගේ ගියාම වන්නියලැත්ත මේ සංචාරයකට කියපු දේවලුත් මතක් වෙනවා. මම්මේ රජගෙදර කතාව. අපේ රටේ ආදිවාසීන්ගේ රජගෙදර. ඔය කොල්ලේ බැද්ද, රතුගල, නිල්ගල වගේ පළාත් සහ මේ දඹානේ වාසය කරන අපේ රටේ ආදිවාසීන්ගේ මහරජුරුව තමයි ඌරු වර්ගයේ වන්නියලැත්ත. මම එතුමා මුණ ගැහෙන්න දෙන්නේ. ඉතින් අර මං කිව්වා වගේ නෑදෑකම යනකොට අපි හිස් අතින් යන්නේ නෑනේ. මං තෑගි බෝවත් අරගෙන වන්නියලැත්ත හම්බ වෙන්න කියලා. මාවකෙ චක්කු නම් ගඳ. හා මං එදා ළමානේ වන්නියලැත්තත් එක්ක බොහොම හොඳ පිළිසඳරයක් ඇදලා හිටියා. ඒ පිළිසඳර අවසානයේ උන්නේ මාව එයාගේ නඩයක් එක්ක බැද්දට ඇරියා. මං වැඩි කොල්ල රෑනක් එක්ක බැද්දට දීප්පුවා. අපි කැලේට මං ගැච්චුවා. මං ගැච්චලා හොඳින් මේ වැඩි දරුවන්ගේ හරම දුටුවා. ඊට පස්සේ
බොහොම සූක්ෂම ව්‍යාපාරයකට අපි පෙළඹුණා. මාවත් ඉස්සර කරගෙන උන් බැද්දට රීට්ටුවා. ඒ කියන්නේ සංධාරී බොහොම ඈත ජනමත් මංගච්ඡන්දන ජනමත් දොර පොජ්ජ. ලංකාවේ ආදිවාසීන් එක්ක කහවල බැද්දට රූටලා ඇස්පන අපිට මීයක් කඩාගෙන කන්ට හැ කාටද මාම කැච්චක් හොඳම කොට නිකන් යන්න හොඳ නෑ අත් දෙක වනවන යන්න හොඳ නෑ අපේ ආදිතම නෑදෑයෝනේ දඹාන ඉන්නේ එන්නස වන්නියලත්තු හම්බෙන්න යනකොට හොඳට හරි බරි ගහිච්ච සරුසාර බුලත් අතක් යන්න යන්න ඕන अभी ताम हों मत आए अद वन तो गोई तम पाक कर मुने कखरी मन कर कविता නායක ගැලප්ප ගැලා රුකුල් ප්‍රොජෙක්ට් මන්දක මන්ද වෙලා ඉඳිති බව්වට ඉතින් අනෝකලන්නේ කොමෙක්කොද ඉන්නේ මේ අත්තු මහන්සි ප්‍රොජෙක්ට් මන්ද වෙන්න ඕන නායකයා කියලා ඉතින් කෙදෙට්ටු ඇහිච්චට කවුද කන්න දෙන්නේ කියලා අනක මට කන්න නම් මම මාන දෙන්න ඕන කියලා ඕ නායකත්වයට හොඳ ආදර්ශයක් නායකයා කියලා කෙදෙට්ටුල ඉඳලා හරියන්නේ නැහැ නායකත්වේ අපේ අතීතේ නායකත්වත් එහෙම වෙන්නේ නැති නේද මං හිතන්නේ ඒ කාලෙ මැච්චි මහවුරු ඒ කාලෙ මැච්චිත් ඒ වගේ තමයි මේ අත්තන්නේ නායකයා කියලා ඇත්තෝ अरे मुने बात में अनोखा लेना कहाँ गया इरुकुले बंद करके नहीं देने को तो ही हाँ मामा लंबा ने हासिल दिए ना सोरबोरे वाले तो रुपए दा सोरबोरे वाले और रुपए दी मी पूर्ण का वैसे खबी है मत लायना करने दाम आठ ही तो ना सोरबोरे वाले चुंद चुंद ओलू नीलू मेवानेलानत चुंद चुंदनियो ऐसी आलू करेला रातू करेला पूजा देती उलू चाले मेवर मम दंबानी।